නොනවරුණි මහත්තතුනි ඔන්න අද කතාවෙන් ඔබ වෙත ගෙන එන්නේ බලු වැඩ. මොනවදනේ නන් නැතුවද දන්දාන්. මොකද බලු වැඩ කියල කැතයිනක ඉති මෙමනිමය ඇක කොටසන අද විතරන හැමදාම බලු වැඩ කිය ලවිනාටි කොරන්න ෑන එවුනාට එක කොටසාදක ඉරිකිතයිනේ මේක මෙම නි මේ කරන බලු වැඩ එක්ක මිනිස්සු කරන බලු වැඩත් එක්ක නාට්‍ය එකක් අරි නොකරොත් එතනත් අසාධාරණයක් වේ නෝනි හරි කියයි එක එක් නට සිද්ධ වෙච්ච බලු වැඩ වලින්ටමට නාට්‍යයන්නේ මොකද මයිතන් මේකනම් කරන්න පුළුවන්ගකන හැම දාමුණක් කෙරුවගේ ම අදට විතරක් කරනවා බලු වැඩ ඔන්න දැන් එක එක්කෙන කතා වෙනවා තම තමන්ට වෙච්ච බලු වැඩ උඹලා ඔය කියනකොට මට මතක් වුණේ සෝක් බලුව දක්වුණානි මට ශෝක් බලුවද ඒඇති ශෝක් බලුවද මම ගියානේ නුවර කෙල්ලෙක් බලන්න අම්පිටියේ 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 ගිය අන්ඩ මම ගිය සුමේදයාගේ වාහනි ඉල්ලගෙන සුමේදයා නෙමේ මයිලවන්නේ මම සුමේදයත් ආවා කැදිලා අපේ අම්මයි තාත්තයි මට වාහනය නෑන බයිතකොට අයිතක සුමේදයට නැතිබු මොත්තාව යාලුව කියලාව අම්මයි තාත්තයි මයි ඔච්චරයි ගිල්ලයිවර වෙලා කතාබටාගන මූ ආවයිතින් හිත මරලා සපත්තු දාලා සංගලස් දාලා මූ හෙමන කොම කොමට එෙමන මවාාව ඇවිල්ල මං කෙල්ලට කැමති වුණා එක පයි අම්මලත් කැමටිය පවුල්ලත් ඒ ප්‍රශ්නයන්න මූ ඉන්න ගමන් ඒ කෙල්ලගේ අයියට කියලනේ කාරක උගේ මංආ උගකාරකිල්ලගෙන අරකයි මේකයි කියලා නොම්බරේ ඉල්ලගෙන අන්තිමට මූ බැන්ධන ඒ කෙල්ලෝ සෝබ්බලු වැඩේ මට වුණේ සුමේජ පැන්ද කෙල්ලවද නොනවර මේ මහත්තුරුණ ඔබ දන්න අද අද කතාව යන්නේ බලු වැඩ ඉතින් අද වීකෙන්ඩකන ඉතුම් බලු වැඩක් පොඩ්ඩක් දාන් දෝන හිල ඉතුඩ ඔන්න මේ කතිය කතා කර ඉන්න තමන්ට වෙච්ච බලු වැඩ ඔන්න තව කෙනෙ පැන්න මැද්දට ඔයවා බලු වැදද බ මතන නියම බලු වැදේ වුණේ බලට මතකටම ඉතාලි ගිය ඒක හොඳයිනට අවුරුද්ධ තුනක් ඉතාලිය හිතියන උඹ ගියර බෝට්ටුව තල්ලු කරන්න ගිහිල්ල එහෙම කියානේ තුඹ ඒක් නෑන මෙතන මටක් කර නුබලට මගේ කතාව හපංකු ඒ නෑන මට මතක උඹ අර බඩු පටවල දෙන්ට කියපු ගමනන ඒගීට අවුදු තුනා මාරක් ඇදලනයාාව මොනවත් ඇද්ද ඒ ඇද්දනි බඩු බදු නමේ බං සිංහෝර කෙනෙන්නේ බලාගත්තුම සිංහෝර කෙනෙ බලාගෙන ඒතින් ොට හිටිය සිංහෝර මලාම් මංආාව එතන උමන් නියම් වැඩේ බ එතන උනේ අපේ සීජ බලාගත්ත මමනි බට මතකද මටමත් සීයක කඩෙයි එතන ගේයි එතන තිබන ඒතිකර දැන් මම ගියාට පස සීය බලාගන්න කෙනෙන්නේ උඹ කියන්න වෙන සීය බලාගන්න මම එහ වෙන සීය බැලවා ඒ සීය බලන අතරේ මමක් කරේ අපේ හපැත්ත ගෙදර හිටයන මල්ලි කෙනෙක් ඌතෙකුව මම උඹට සල්ලියෝ වන්න සීයාව උඹ වලාගනි හැබැයි සීයක වැඩටික ඔක්කම ඒ විදිහට වෙන්ඩෝන කියට මං ඉති මූට සල්ලියෝන මු සීියාව බලන නාවන්නම පොටෝ එවන තවයි එකෙක් දාලා තව එකෙක් එක්කංගිල සීිය ෝස්පිටල් ලරංග නොත්‍රීවිල්ල එක ඇඳුන්ගේ නල්ල දෙනෝ සිගේ සුද්ද කරනෝ හැම දාම මූමට පොට එව මමුට කෙලිම පඩියක් එව්වා අනි තොක්කොට මේ මූහට පොටෝ එවල 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 අන්තිමට මූ සීයට කියලා නෑනේ මමයි සල්ලිවන්නේ මේවා කියලා මූ සීයක්ක මට බැන බැන ඒව කරලා තියෙන්නේ බලන්ද ඉතින් සීියාව මෙම සීජත නොකිය ගිල්ලනේ මුනිපුරාල අපිටේම බලන්ඩු බෑගල සීජත සලකල සීිය ඔක්කොම ලියලනි මූට මං එනකොට සීිය මැරිල මං ආවනි අන්ඩාගෙන මම අන්ඩාගෙන එනකොට සමා දන්නේ සීිය මට බැනල ලිවුල් ලියලා ඒ මූ දාලනේ ඒ තිබුණගේ දෙර මට පස් සිටින් ගාගෙන වැඩන්න ෑන බං ලියලත්තිවත නොන්න බලා මට එච්ච බලුවේ නොනාවරුණි මහත්තුර ඔන්න අද කතාව අද ඇවිල්ල බලු වැඩවලින් තමයි අද නාට්‍යය තනිකරම යමට නම් මගේ විරෝධය මොකක්ද බලු වැඩ බලු වැඩ ගාන කොච්චරවත් මේ රේඩියෝල නිකං මොකක්දේක ඉතින් මහත්තයෝ කොතන දාද ඔවා නොවෙන්න කියන්නකු
අද කොහිද ඔව නොවන ලොක්කුම තැන් වෙන දේවල් කියන්න ගියොත් මේවා කියන්න බෑනේ. දැන් තැන්තැන් වල වෙන දේවල් දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න පුළුවන්. ඒක තමයි මම මේ නොකිය කිව්වේ. ඒක තමයි රටේ උද්දම තැන් වල ඉඳලාම මේ ඕන තැනක බලු වැඩ වෙනවා. ඒකයි මම කියන්නේ. ඔන්න දැන් තවත් එක්කෙනෙක් යාට වෙච්ච බලු වැඩේ කියනවා. මට උබලට එකේ කාණිකලි. ඔව් මට කරේ අපේ මල්ලිනේ. මල්ලිද කරේ? මට දන්නේ මොකද්ද උනේ උඹට? මම සින්දු ටිකක් හදාගත්තානේ. ආ මට මතකයි උඹ ඒ කාලේ ওই මගුල් ගෙවල් වලම කිඩ් බිට් ගහගෙන දිලිසි ඇවිල්ලා කිව්වා අඬන්නේ. මම සින්දු 12ක් හදාගත්තා. සින්දු 12ක්? ඔව් 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 මට මතකයි. ඊට පස්සේ තව 16 වෙන්න තව CD එක 16ක් ගහන ඕනේ. 16ක් ගහන ඕනේ. ඔව් 16 වෙන්න තව අතරයි හදාගන්න තිබ්බේ මට. ඔව් ඔව් ඔව්. ඒ අතරේ මං කොරියා ගියා. ඒ හතර හදන්න කොරියාව ගියා. ඒ හතර හදන්න කොහෙද බා සින්දු හද කොරියාවේ ගිහින් සින්දු හදනවද? කොරියාවේ ගියා. කොරියන් පන්ති ගියා මට මතකයි. පන්ති ගිහිල්ලා කොරියාවේ ගියා සල්ලි ටිකක් හොයාගන්න. හා. මං ගිය ටිකට මල්ලි කියලානේ මෙහෙම මගේ සින්දු ටික. අඩි ඒකද අර මල්ලි මල්ලි ඒ කියන්නේ උඹගේ සින්දුද ඒ මල්ලි කිව්වේ? නැත්තම් උපසිද්ධ වුණානේ මං එනකොට උපසිද්ධ වෙලා. ඔව්. ඒක මට කමන්නේ නැහැ කීයද හැකි. ඔව්. මූ පත්තර වලට එහෙම කියලා තියන්නේ අයියා තමයි සින්දු කියන්න හිටියේ. හා. අයියා මලා අයියාගේ ඉල්ලීමක් ඉටු කරන්න තමයි මම මේ කියන්නේ කියලා. උඹෝ මරලද්ද උ? ඔව්. නෝනාවරණි මහත්තුතුනි. අද කතාව බලු වැඩ. ඔන්න දැන් අද කතාව යන්නේ තනිකර බලු වැඩ ඒවෙන් යන්නේ. ඔන්න තව කෙනෙක් කතා කරා. උඹලට හොඳයි. උඹලට ටිකක් ඔය කට්ටකමට ටිකක් වයසේ වුන් කරේ බලු වැඩ. මට කරේ අවුරුදු 12 13 කොල්ලෝ ටිකන්නේ. ඒ මොකද්ද? බලට මතකද කිව්වා? ඌ කිව්වා නම් කමන්නේ බලට මතකද මට ණයෙක් ගැහුවා. ඔව් ඔව් මට මතකයි මරෙන්ද කිව්ලි අන්තම් බේදුනේ. ඔව්. දන්නවද මොකද උනේ කියලා? උඹ යන්න ඇති කොහරි කැලේක? මම කැලේක ගියේ නෑ බං මම පාරේ හොම එනකොට කොල්ලෝ ගැක්කුවා අනේ අනේ මාමේ කියලාත් කිව්වේ. මාමේ මාමේ එතන ඔය ප්ලාස්ටික් කර බාල්දියක් තියෙන අන්න එතනට අපේ බෝලයක් ගියා අනේ දාන්නකො කිව්වා. මම ඉතින් එතන බැලලා ඔමෝන් බැලුව මෙතනට කිහිල් වෙච්ච බාල්දියක් තිබුණේ. මං හිතුව සුවර්තකට බෝලේ මේක අසත යන්නටි කියලා මේක ඉස්සුවා ඉතතයි පොස් ගාල ගැව්වනේ අතට. නායක නාය. ඔව්. ඊට පස්සේ කොහමද මං එතන වැටලා කෑ ගහලා මිනිස්සු ඇවිල්ලා මාව ඉස්පිරිතාලේ ගෙනිහිල්ලා බොහොම අමාරුවෙන් බේරගත්තේ. පස්සේනේ විස්තරේ දැනගත්තු මං. මොකද වෙලා තියෙන්නේ? ඒ කොල්ල බෝලේ ගහලා බෝලේ ඇවිල්ලා තිනෝ ඕකට. එනකොට මුන් දැකලා බෝලේ එන තැනට නාගයා රින්ගනවා. ආ මුන්ට ඇවිල්ලා එතන මෙව කරන්න බෑනේ. මුන් මට ණයෙක් ආපු කතාව කිව්වේ නෑ මුන් කොහොමද එතන බෝලේ ගියා දාන්න කියලා. මම අර කිසිව විතර ණය ගෙව්වා. කොහොමද පොඩි එකා කරපු බලු වැඩි. නෝනාවරණි මහත්තුරුනි. ඔන්න අද කතාව. අද කතාවෙන් ඔබ වෙත ගෙන එන්නේ බලු වැඩ. දැන් ඔන්න බලු වැඩ ගැන කියන තරගෙට. මම හිතන්නේ ඔබටත් මේ වගේ බලු වැඩ වෙලා තියෙනවා නම් ඔබලට පුළුවන් අපිට ලියලා එවන්න. මොකද ඊළඟට අපිට පුළුවන් මේක තනිකරම හැන්දෑවේ බෙල්ට් එක බලු වැඩ කියලාම දිගටම කරගෙන යන්න. ආයි මං හිතුවා ඔය වගේ එකකට තමයි එන්න යන්නේ කියලා. ඉතින් හොඳම බලු වැඩේට අපි ටැග් එකක් දෙන්න. ටැග් එකක් දෙන්න. සාතික පත්‍රයක් දෙන්න. ඔව් සාතික රුපියල් ලස්සයක් දෙන හොඳම බලු වැඩේ ලියලා එවුවෙක් කෙනාට. නරකද? හොඳයි හොඳයි. ඔන්න දැන් තාම නෑ උදේ කතා කරගන්න ඕනේ කට්ටිය එක්ක. මං හිතන් ඉන්නෝ හොඳම බලු වැඩේට ටැග් එකක් දීලා මක් හරි කරගන්න. ඔන්න දැන් තවත් ඔන්න ඒ වගේ තවත් කතාවක්. උඹලා හොම කියනවා. ඔව්. මට වුණානේ නියම වැඩ. බලු වැඩ. මේ බලහම මගේ නලල මෙතන තියනවා නේද පොඩි කැලලක්. ඔව් 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 ආ දුන්නේ. කෙල්ලෙක් දෙන්දරි තොින්ගා. කෙල්ලෙක් ගැව්වා නම් ඊට දුකක් නෑ. කෙල්ලගේ අයියා. අයියා නෙමෙයි ඔෆිස් එකේ බොසා. මොකද ඔෆිස් එකේ බොසා ගහන්නේ බට? ඒක තමයි කියන්නේ. එක දවසක් මට ඕන වුණා නිවාඩුවක් ගන්න හදිස්සියේ. අද කියලා හෙට ගන්න. හරි හරි. මං නිවාඩු ඔක්කොම අරන් තිබුණේ. හා හා. දැන් මං ගත්තොත් නෝපේ යන්නේ කොහොමද? ඔව්. දෙන්නේ නැහැ නේ ඉතින්. දෙන්නේ නැහැ දෙන්නේ. ඊට පස්සේ මං කරපු වැඩේ අපේ සිරිපාලයා ඉන්නේ. පියන්. ඔව් 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 මම දන්නේ නැහැ නේ උඹලා ඔෆිස් එකේ. ඔව් අපේ ඉන්න සිරිපාල කියලා පියන් කෙනෙක්. හා. පියන් කිව්වට ඉතින් ඔය ඔක්කොම වැඩ තේ හදනවා ඔක්කොමත් කරනවා. හ්ම් හ්ම් අම්මෝත කිව්වා ලොක්කගේ කූල් ටයිම් එකක් බලලා හොඳ මූඩ් එකේ ඉන්නකොට මට ගියාපන් මං ලොක්කට කතා කරලා මම නිවාඩු ඉල්ල ගන්න කිව්වා. ඔහ් ඔහ් මූ මට කිව්වා හරි යන්න හරි කිව්වා.
මම ගියා හිතරයි මොකුත්න නිවාඩු නිවාඩ කියල පුටුව දැම වස්සට ස්ටේපරම සින්න කාරන් ගැහල ගැහුව මට ඔලුවට ඔනාලලි වැදන්න එමුකදේ මොකද වෙලා තිී පලනකොට වෙලා තියෙන්නේ ඔ සෙකට එක්ක ලොක්කගේ තිබ්බන මොකක්ද ගේස එක ඒක ගෙදෙට්ට අව් වෙලා නෝන බැනල බෝන්න එකෙන් කතා කල්ලා ඊට පස්සේ අපේ චයාමන් බැනල වෙන මොකක්දේකට මිනිියක් ගිනි සත්වෙලා ඉන්න වෙලා නිම මට කියලා තින හොඳ මුද්ක ඉන්නකි බල පව් මටකරපු බලු වැඩි මූුණ බලන බලන සරයට මට එක මතක්ක නොන අවුරුණි මහත්තුරුණි අද කතාව බලු වැඩ දැන් ඔන්න තවත් බලු වැඩ පිළිබඳවද යන කතාවක් අපේ බලන්නේ ඔන්න තවත් ඒ වගේම කෙනෙක් යාත වෙච්ච බලු වැඩේ ගැන කියන්න අදන මොහතකටම අපි දැන් ඉන්නේ ඒත් ඔෆිස්සේක වෙච්ච බලු වැඩ මේ උඹලට මම කියන්නම් මට වෙච්ච බලු වැඩේ හැබැයි උඹල කියන්නුපෑ හරිද මම උඹලට මතකට ඒ දවස්සේ කිව්වා මට ඔෆිස් එකේ කෙල්ලෙක් කැමතියි කියලා ටිකක් හව් උඹල හෙම මගෙන් හැව ම අඳින විඩිය වෙනස් කොල්ල කොන්ද වෙනස් කොල්ල රමේ මටකරුමට ඒක තමයි කේෂක මොකයි දුණේ ගේස්සේ ඔන්න බම් මේ කෙල්ලෙක් ඇවිල්ලා මම අපේ ඉන්නකුටකුව මං මේ කෙල්ලට කැමතිී බංගී ඊට පස්සේ කොහොම හරි ඒ කෙල්ලග නොම්බදින් එකෙල්ල නම මන් සෙව් කරගෙන හිටියේ එක පාත්ම සෙජ්ජකක්කාමට හායි කියලා හරිද ඉති මාත් හායි කියීල දැම්ම දාලා ඉට පස්ස අපි දෙන්න චැට් කරන්න ගත්තා දිගටම චැට් කරගෙන ගියා යකෝ පිස්සක කතා කරන්න දෙපා අපි වැඩිය කතා කරන්න තුව ඉමු ඒ මේම කියීල ඉට පස්ස මටකුව ඔය හරි ලස්සන ඇති මෙහෙම කොන්ද කැපුුවයි වං කැපුුව ඉට සොයා මෙහෙම අන්ඳින්ද කිව්වා හිරට කලිසා තිකත් අයිත්තකට අඳින්දවාගේ ඇඟ ලස්සනයින කියීල හැමෝම බල මට ඊලු කරාලි බීඩි කකුල් කියීලා අතුඹල කිව් එපායකොහොම අඳින්ඩු බීඩි වගේ කියලා මම විශ්වාස කරයමනෑ කෙල්ලම ලස්සනයකී කිය අද හරිම ලස්සනයකී කියවන මං ඕවා ඇඳගෙන කිය ඉට පස්ස ඔපිස්ස එක පාටියකට මට සරම ඇඳන් එඩ ඔයාද ලස්සන වෙයි සරමට කියලා කොමති ම සරමකුත් ඇඳන් කියාබ ඉට පච පොඩි ඩාන්සකත් දාන්තක මට පේන්දක මම නැත්තුව බල්ටි ගහන්දකුව බල්ටි ගැව්වා සරම ඇඳ ඔවු උඹ කියන්න බලනකොට මුම් මගේ පොහොන් එක උස්සල එකෙක් ඌගේ නමට ඒ කෙල්ලගේ නම දාලා ඒ කෙල්ල නම මුම් මට චට් කොල්ල තියන මම බලපං මාසත උනක් විතර හිතෙන් ලව් කරලා අන්තිපට වෙදි නෑබම් මගේ බලු වැට කියන්න ඒවත් බලු ඇත දෙනේවා නොන අවුරුණි මහත්තුරුව ඔන්න අද කතා වද ඔන්න ඉතාමත්ම නරක දේවල් පිළිබඳි වද අපි කතා කරේ මිනිසුන් මිනිසුන්ට කරන බලු වැඩගෙන ඔන්න තවත් ඒ වගේ බලු වැඩක් කරපු කෙන කෙන බලු වැඩකට ලක්වෙච්ච කෙනෙක්ගේ කතාවක් අපි යහම ඔය ඔක්කතමා පම් මතවෙච්ච වැඩි ඇයි පතිම කද්ද වුණේ මම ඒකදසක් ගෙතද ඉන්න කොට දැම් සති තුනකට ඉතර කලින්න බල දැක්කට දන්න පොටෝ එක මම සති තුනක ඉත කලින් ගෙතද ඉන්න කොට තුන් දෙනෙක් කාවා රැන්ඩම් පිසිර් කරනවා කියලා රැන්ඩම් කිය නතර හලා තැන්තැන්ගොලින් නිකං කරන්නේ අහඹු ලෙස ඔව් අහඹු ලෙස කරනවා කියලා ආවා අහඹු ලෙස කියලා කිව්වෙන රැන්ඩම් කියලා කිව්වේ කියලා මොකද දැම්ම නාහත මට මතක එච්චද ඉර්වශ මට තිය නෑ මට මට මතක නාහයට දානව විතරයි මට මතක අම්ඹලගට කවු තැත්තෙත් න ල බලන්නකොට මුළුගේම සුද්ද කල්ලා නෑ ඒ ඔක්කොමත් හට කියාංකු ඇයි මම මාව මුන් ඇඳුම් ගලෝල යටකයිසුම් පිටින් හාන්සිකුටුවට හේත්තු කොල්ල බෝතලයක් එතන බිමතියල වීදුරුව කතර දීලා හොන අද බයිට් එකක් එතන හලලා පොටෝ එකක් ගාල පේස්බුක් එකේ දාලා නිබ ඒ උඹ වීල වැටිලා කියලාද මම ජීවිතයට බොන්න නැති පිණියනි මම බලපයිති ඔගේ සිද්ධ කරන් ගියා නම් ඉවරයි තවනේ හව් FM Derana, 92.2 and 92.4 FM, Sri Lanka's number one radio station. Adare nisai yahanne.